අයිබුවන් ආදරණීය දුවේ පුතේ ඔන්න මම අදත් ඔයාලට සිංහල පාඩමක් කරගෙන ආවා. ඔගලොන්න පොඩ්ඩක් හැම තිස්සෙම වගේ වරදින පාඩමක් තමයි මේ පාපිල්ල කියන එක. නේද? පාපිල්ල ප්‍රභේද දෙක තුනක් තියෙනවනේ. ඉතින් ඒක නිසා චුට්ටක් පාපිල්ල යොදන්න යනකොට පොඩි පොඩි වැරදීම් ටිකක් අතපස වීම් ටිකක් සිදු වෙනවා. නිසා මම අද ලෑස්ති ඔයාලට පාපිල්ල නිවැරදිව හඳුනාගන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි. බලන්නකෝ, පාපිල්ල පාපිල්ල මගින් ඌ ශබ්දේ නිරූපණය කරනවා. එහෙනම් පාපිල්ල නිරූපණය කරන ශබ්ද මොනවද? ඌ ශබ්දය සහ ඌ ශබ්දය. ඊළඟට තියෙනවා පාපිල්ලේ ප්‍රභේද තුනක්. පාපිල්ලේ ප්‍රභේද තුනක්. පාපිල්ල කොටස් තුනකට වෙන් කරගන්න පුළුවන්. පාපිල්ල දාන හැඩය අනුව, නේද, අක්ෂර වලට පාපිල්ල යොදන හැඩය අනුව අපි කොටස් තුනකට වෙන් කරගන්නගෙන තියෙනවා. පළවෙනි එක තමයි කොම් පාපිල්ල, දෙක වක් පාපිල්ල, ඇද පාපිල්ල. කොම් පාපිල්ල, වක් පාපිල්ල, ඇද පාපිල්ල. මෙම ප්‍රභේද තුනෙන්ම එකම ශබ්දේ නිරූපණය කළත් අක්ෂරය අනුව පිල්ල මේ හැඩේ වෙනස් වෙනවා. ඕ පාපිල්ලේ නිරූපණය වෙන්නේ එකම ශබ්දයක්. ඒ කියන්නේ ඌ ශබ්දය සහ ඌ ශබ්දය. නමුත් අපි පාපිල්ල යොදන අක්ෂරය අනුව මේ පාපිල්ලේ හැඩය වෙනස් වෙලා තියෙනවා. ඊළඟට තියෙනවා පළවෙනි එක, ඔන්න අපි අඳුර ගන්නයි ලෑස්ති වෙන්නේ. කොම් පාපිල්ල. කොම් පාපිල්ල කොටස් දෙකකට බෙදෙනවා. කෙටි කොම් පාපිල්ල, එහෙනම් ඒකේ නිරූපණය වෙන ඌ ශබ්දය. දෙක දික් කොම් පාපිල්ල, නිරූපණය වෙනවා ඌ ශබ්දය. කොම් පාපිල්ල නේ, අක්ෂරේ කොනකින් තමයි අපි මේ පාපිල්ල යොදන්නේ, නේද? ඔව්. බලමු කොම් පාපිල්ලෙන් යෙදෙන වචන මොනවද කියලා. කෙටි කොම් පාපිල්ල ඔන්න තියෙනවා පුටුව, දුව, මුහුද, නුවන, සුමුදු, හුස්ම, ජුලියට්, බුලත්. බලන්න මේ හැම පළවෙනි අක්ෂරයකින්ම කියවෙනවා ඌ ශබ්දය. පු, දු, මු, නු, සු, හු, ජු, පු, නේ. මේවා අකුරු කියවෙනකොට අපිට ඒ අක්ෂරයත් එක්කම කියවෙනවා ඌ ශබ්දය. එහෙනම් පාපිල්ලෙන් අපි මුලිනුත් කිව්වා ඌ ශබ්දය නිරූපණය වෙනවා කියලා. එහෙනම් කෙටි කොන් පාපිල්ල, මේ අක්ෂරවල ඔගොල්ලෝ හොඳට බලන්න දුවේ පුතේ, අක්ෂරවල කොනෙන් තමයි මේ පාපිල්ල පටන්ගෙන තියෙන්නේ. එහෙනම් අපි මෙන්න මේ පාපිල්ලට අපි කියනවා කෙටි කොන් පාපිල්ල කියලා. දික්කොම් පාපිල්ල නේද? ඌ ශබ්දය ගෙනෙනවා මේ දික්කොම් පාපිල්ල. පූසා, දූපත, මූණ, නූල, සූදුරු, ඌරනවා, ජූලි, ඌරුවා. මේ වචන වාලා කියවනකොට ඔයගොල්ලන්ට තේරෙනවද මේ පුතේ? ඌ ශබ්දය නේද? ප අකුරත් එක්ක ඌ ශබ්දය එනතර පූසා වෙනවා. එහෙනම් ඌ ශබ්දයට අපි යොදා ගන්නවා පාපිල්ල. මේ අක්ෂරේ කොනෙන් දාන නිසා ඒ පාපිල්ල අපි හඳුන්වනවා දික්කොම් පාපිල්ල කියලා. ඔව්. දෙවෙනි පිල්ලම නැත්තම් දෙවෙනි පාපිල්ල අපි අඳුරගමු වක් පාපිල්ල. වක්, වක්‍ර වෙලා, නේද? ඔව්. වක් පාපිල්ලත් කොටස් දෙකකට බෙදෙනවා. කෙටි වක් පාපිල්ලයි දික් වක් පාපිල්ලයි කියලා. කෙටි වක් පාපිල්ලෙන් ඌ ශබ්දය ගෙන දෙනවා. දික් වක් පාපිල්ලෙන් ඌ ශබ්දය ගෙන දෙනවා. මෙන්න වචන ටික අපි අඳුරගනිමුකෝ. කෙටි වක් පාපිල්ල බලන්නකෝ. ගුවන නේද? ගයන්නට වක් පාපිල්ල එදිලා තියෙනවා. ගයන්නේ වක්‍රයක් විදිහට නේද? වක් වෙලා ගුවන, තුන, කුඩය, සුබ, තුඹස, කුකුලා. ඒකම දික් වක් පාපිල්ල එදිලා තියෙනවා නේද? දික්, තූර්ය, තූර්යා, කූඩුව, කූඩය, භූමිය,
ඔබියා මෙහෙම මුලින් තියෙන අක්ෂරයේම ඌ ශබ්දයක් නිකුත් වෙනවා. එහෙනම් ඌ ශබ්දයට පාපිල්ල යොදා ගන්නවා. අක්ෂරයේ පාපිල්ලේ ඉදිර තියෙන වක්කාකාරයෙන් අපි එතකොට ඒක කියනවා වක් පාපිල්ල නේද? දික් වක් පාපිල්ල. ඔව්. ඊළඟට අපි බලමු තුන්වෙනි පාපිල්ල මොකද්ද කියලා. ඔව්. ඇද පාපිල්ල. නේද? ඇද පාපිල්ල කොටස් දෙකකින් යුක්ත වෙනවා. කෙටි ඇද පාපිල්ල සහ දික් ඇද පාපිල්ල. මේ පාපිල්ලනොත් නිරූපණය වෙන්නේ ඌ ශබ්දය සහ ඌ ශබ්දය. නමුත් මේකේ විශේෂත්වයක් තියෙනවා. ඇද පාපිල්ලය දෙන්නේ ර අක්ෂරයට පමණයි. ඌ ශබ්දය සඳහා කෙටි ඇද පාපිල්ල යොදනවා. එතකොට ඌ ශබ්දය සඳහා දික් ඇද පාපිල්ල යොදනවා. අපි බලමු මේ අක්ෂරයෙන් නැත්තම් ඇද පාපිල්ලෙන් යෙදෙන වචන මොනවද කියලා. රුවන්, රුවල, රුලන්, රුසිරු, රුහුණු, රුපියල, රුදුරු නේ. ඌ ශබ්දයේ තියෙනවා කෙටි ඇද පාපිල්ල යෙදිලා තියෙන ර අක්ෂරයට පමණයි. දික් ඇද පාපිල්ල යෙදිලා තියෙනවා රූප, රූකඩ, රූසිරි, රූසර, රූපා, රෝණා, රූපිකා කියන වචන සඳහා. එතනදිත් ඕගොල්ලන්ට පැහැදිලිව පෙනෙනවා ර අක්ෂරයට පමණයි දික් ඇද පාපිල්ල යෙදිලා තියෙන්නේ. දික් ඇද පාපිල්ලෙන් ඌ ශබ්දය නිරූපණය කරනවා නේද? ඔව්. පාපිල්ලේ ප්‍රභේද තුනම එකම වචනය තුළ යෙදෙන අවස්ථා තියෙනවා. බලන්නකො කුරුළු කියන වචනේ මුලින් තියෙනවා කෙටි වක් පාපිල්ල. ර අක්ෂරයේ තියෙනවා කෙටි ඇද පාපිල්ල. ල අක්ෂරයේ තියෙනවා කෙටි කොම් පාපිල්ල. නේද? ඔව්. අනිත් දුරුතු කියන වචනේත් ඒ වගේ. සොමිතුරු කියන වචනේත් ඒ වගේ. මේ පාපිල්ලේ ප්‍රභේද තුනම එකම වචනය තුල ගැබ් වෙලා තියෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔයාලටත් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවේ මේ වගේ වචන තව හොයලා බලන්න පුළුවන්. එහෙනම් ආදරණීය දුවේ පුතේ, මම හිතනවා ඔයාලට පාපිල්ලේ ප්‍රභේද තුන හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. මම නැවත කියන්නම්. පළවෙනි එක තමයි කොම් පාපිල්ල, දෙවෙනි එක වක් පාපිල්ල, තුන්වෙනි එක ඇද පාපිල්ල. නේද? ඔව්. මම කිව්වා ඇද පාපිල්ල යෙදෙන්නේ ර අක්ෂරයට පමණයි කියලා. කොම් පාපිල්ල යෙදෙනවා අක්ෂරයේ කොනේ සිට යෙදෙන්න පටන් ගන්නවා. වක් පාපිල්ල වක් වෙලා යෙදෙනවා. ඒ විදිහට මතක තියාගන්න. පාපිල්ල එහෙනම් ප්‍රභේද තුනම යෙදෙන අවස්ථාත් තියෙනවා. ඒ නිසා නිවැරදිව පාපිල්ල යෙදෙන අවස්ථා තුනම මතක තියාගන්න. මම හිතනවා ඒ සඳහා ඔයාලට මේ පාඩම ලොකු උදව්වක් වෙන්න ඇති කියලා. එහෙනම් නැවතත් අලුත් පාඩමකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම ආයුබෝවන්.